ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික කටයුතු මේ වෙද්දි ගොඩක් දුරට අවසන් කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා කියන්නේ. ඒ වගේම තරගාවලියට සෙල්ලම් කරන විදේශ ක්‍රීඩකයන් තරගාවලියට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා වගේම මේ වෙද්දි තරගාවලියට සෙල්ලම් කරන අවසන් විදේශ ක්‍රීඩකයන් 30 දෙනා තෝරා ගැනීමට ක්‍රීඩකයන් 190ක් විතර වෙන්දේසියට ඉදිරිපත් වෙන්න සූදානම් ඉන්නවා කියලා තමයි ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා සඳහන් කරන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියක් ලබාගෙන තරගාවලියේ සූදානම් කරලා තියෙන විදිහට නොවැම්බර් මාසයේදී ආරම්භ කරලා නියමිත පරිදි පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවා කියලා තමයි තරගාවලි සංවිධායකයන්ගේ අදහස. අපි තරගාවලියේ මූලික කටයුතු ගොඩක් දුරට අවසන් කරලා තියෙන්නේ. කණ්ඩායම් වලට අනුග්‍රහකින් තෝරා ගැනීම වගේම ක්‍රීඩකින් තරගාවලියට තෝරා ගැනීම ගොඩක් දුරට මේ වෙද්දි ඉවරයි. අපිට වෙලා තියෙනවා. ඒ වගේම තරගාවලියට ක්‍රීඩා කරන්න දැන්ටමත් ක්‍රීඩකයෝ 190ක් විතර සූදානම් ඉන්නවා. අපිට මේ ක්‍රීඩකයන් 190 අතරින් තෝරා ගන්න හැකියාවක් තියෙන්නේ ක්‍රීඩකයන් 30 දෙනෙක් විතරයි. කාලයක් තිස්සේ සැලසුම් කරමින් හිටපු LPL තරගාවලියේ ක්‍රිකට් ඉඩෝරය නිම කරන්න හොඳ ඔසුවක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ලෝකේ ප්‍රබල T20 ක්‍රීඩකයන් රාශියක් මේ වෙද්දි මේ තරගාවලියට සෙල්ලම් කරන්න තමන්ගේ කැමැත්ත උනන්දුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපේ රටේ නවක දක්ෂයන්ටත් තරගාවලියේදී අත්දැකීම් බෙදා ගන්නත් ලොකු අවස්ථාවක් ලැබෙයි. මේ තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරද්දී එක කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් 6ක් තමයි සංචිතයක තියාගන්න හැකියාව ලැබෙන්නේ. ගාල්ල, කොළඹ, දඹුල්ල, නුවර සහ යාපනය කණ්ඩායම් මේ තරගාවලියට සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙද්දී ගාල්ල කණ්ඩායම මේ වෙද්දිත් තමන්ගේ අනුග්‍රහකයා ප්‍රකාශයට පත් කරලා අවසන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පිය subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.